සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ප්ලාන්ට් කරන YouTube channel එකත් එක්ක තුන ඔයාලව ඔන්න අදත් මම ඔයාට අරන් ආවේ මල් වගාව කරන ඔයාට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඇන්තූරියම් වගේම ඕකිඩ් වගාව කරද්දි මල් පිරුණු ගහක් ලබා ගන්න අපි ගොඩක් කැමතියි ඒ වගේම තමයි මල් වගේම මේ ශාකවල අලුතෙන් පැලෙන එකත් අනිවාර්යයෙන්ම වෙන්න ඕන කාරණයක් ඉතින් මේ ආකාරයෙන් පැලාවොත් තමයි අපිට සාර්ථකව මල් වගාවක් කරන්න පුළුවන් නමුත් අලුතෙන් පැල ඇතුවීම බොහෝ දුරට අඩුවෙන් සිදුවන ක්‍රියාවලිය. මේ தත්ත්වය ගොඩක් දෙනෙට ප්‍රශ්නයක් විදියට තියෙන தත්වයක්. ඉතින් අද මම ඔයාලට අරන්ගෙන බෙහෙතේ බින්දු කීපයකින් අලුතෙන් පැල දැමීම වැඩි කරගන්න අපිට පුළුවන්. ඒ වගේම මේ බෙහෙත හදන්න කිසිම මුදලක් වැයවීමක් සිදු වෙන්නේ නැහැ. ඒත් එක්කම 100% කාබනික දියරයක් තමයි මම අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාම ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම පහලින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා ටච් එකේ ඉන්න. එතකොට මම මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම වෙනදා වගේම ඔයාලගෙන් අදත් සුපුරුදු ඉල්ලීම කරන්න තියෙනවා. ඒ තමයි ඔයාගේ ගෙවත්තේ තරමක් විශාල වෙන ශාක සිටවන්න කියන ඉල්ලීම. ඒ වගේම මේ ශාකයේ වැඩෙනකම් මේ ශාකයට අවශ්‍ය ජලය සහ ආරක්ෂාව ලබා දෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ ආකාරයෙන් ඉල්ලීමක් කරන්න ප්‍රධාන හේතුව තමයි මේ වෙද්දි ලෝකයේ ශාක ඝනත්වය සීග්‍රයෙන් පහළ බැසීම සිදු වෙන නිසා. මිනිසා විසින් සිදු කරන මේ පරිසර විනාශය නිසා පරිසර උෂ්ණත්වය ඉහළ යාම, ඒ වගේම අපිට ලබා ගන්න තියෙන ඔක්සිජන් මට්ටම අඩු වීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් අපිටම තමයි මේ නැවත ශාක සිටුවීම වගේ. එතකොට අපිට මේ මීකතට ණය නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ප්ලාන්ට් ටෙක්නොලොජි YouTube channel එකත් එකතු වෙලා ඉන්න ඔයාලා මේ ව්‍යාපෘතියට එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි වීඩියෝ එක පැත්තට ගියොත් අපිට මේ බෙහෙත් පෝර එක හදාගන්න අවශ්‍ය වෙන්නේ එකම එක අමුද්‍රව්‍යයක් පමණයි. ඒ තමයි කතුරු මුරුංගා කියන ශාකයේ දළු කොටස්. මේ ශාකය ඔයාගේ ගෙවත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම සිටුව ගන්න කියලාත් මතක් කරනවා. මොකද ගොඩක් ගුණදායි පෝෂණයක් තියෙන ශාකයක් තමයි මේ කතුරු මුරුංගා කියන්නේ. මේ කතුරු මුරුංගා ශාකයේ පත්‍රවල ඉතා විශාල පෝෂක ප්‍රමාණයක් අඩංගු වෙනවා. එයිනුත් දළු කොටස්වල ඉහළ පෝෂණයක් සහ ඉහළ හෝමෝන සාන්ද්‍රණයක් අපිට දැක් ගන්න පුළුවන්. මීට අමතරව මම කලින් කිව්ව වගේ කතුරු මුරුංගා අයිති වෙන්නේ රනිල් කුලයට. ඉතින් මේ රනිල් කුලයේ ශාක රයිසෝබියම් කියන බැක්ටීරියාවත් එක්ක එකතු වෙලා පසේ නයිට්‍රජන් තිර කිරීම කියන ක්‍රියාවලියට දායක වෙනවා. ඉතින් මේ වැදගත්කම් ගත්තාම කතුරු මුරුංගා කියන්නේ ඉතාමත් වටිනා ශාකයක්. අපිට මේ බෙහෙත් පොහොර එක හදා ගන්න අවශ්‍ය වෙන්නේ කතුරු මුරුංගා ශාකයේ දළු කොටස්. ශාකයේ මෝරපු පත්‍ර මේ සඳහා යොදා ගැනීම කරන්නේ නැහැ. අපි දළු කොටස් තමයි මේ සඳහා යොදාගන්නේ. මේ ආකාරයෙන් කපා ගන්න අපි බ්ලෙන්ඩර් කරනවා නම් හෝ කොටා ගන්නවා නම් ඒ ක්‍රියාවලිය පහසු කරගන්න. ඉතින් මේ ආකාරයෙන් කපාගද්දී අපි මේ පත්‍රවලට අමතරව මේ දැල්ලේ තියෙන අනිත් කොටස් ටිකත් කපා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම මේ කොටස් ටිකත් මේ දියර පොහොරයකට යොදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. පසුව අපි කපාගත්ත කතුරු මුරුංගා දළු ටික අපිට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. ඒ වගේම වංගෙඩියක් මගින් කොටා ගැනීම කරන්න පුළුවන්. මේ කතුරු මුරුංගා දළු වල අධික ප්‍රමාණයක් නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය දෙක අන්තර්ගත වෙනවා. ඊට අමතරව ශුද්ධ මූලද්‍රව්‍යත් විශාල ලෙස මේ කතුරු මුරුංගා පත්‍ර වල අන්තර්ගත වෙනවා, විශේෂයෙන්ම දළු කොටස් වල. ඉතින් මම කලින් වීඩියෝ එකක ගෙන ආපු ඉපිල් ඉපිල් ශාකය වගේම මේ කතුරු මුරුංගා ශාකය කියන්නේ ගොඩක් හොඳින් ක්‍රියාත්මක වෙන පොහොරක් හදාගන්න පුළුවන් ශාකයක්. අපි මේ අඹරගත්ත කොටස් ටිකට ජලය ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ජලය යොදාගද්දී අමුද්‍රව්‍ය ප්‍රමාණයට සමානව යොදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ කතුරු මුරුංගා දළු කොටස් කෝප්ප එකක් අපි යොදා ගන්නවා නම් ජලය කෝප්ප එකක් මේ සඳහා අපි යොදා ගන්න ඕනේ. මේ ආකාරයෙන් ජලය එකතු කරලා අපි විනාඩි 10ක් පමණ තියන්න ඕනේ. විනාඩි 10කට පමණ පසු අපිට මේ ද්‍රාවණයෙන් පෙන නැගිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපේ දියර පොහොර එක එහෙම නැත්නම් අත් බෙහෙත් එක දැන් සැකසিলা ඉවරයි. අපිට මේක පෙරා ගැනීම කරන්න පුළුවන්. ඉතින් අපි මේ බෙහෙත් පෝර එක යොදා ගන්න ඕනේ බිඳු වශයෙන්. ශාකයේ ප්‍රමාණය අනුව යොදන ප්‍රමාණය වෙනස් වෙනවා. ටිකක් ලොකු ශාකයක් සඳහා බිඳු 10ක් පමණ අපිට යොදා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම කුඩා පැලවලට බිඳු 5ක් පමණ යොදා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම මේ දියර පෝර එක වැඩි වශයෙන් ශාක සඳහා එකතු කර ගැනීම කරන්න හොඳ නැහැ. අපි මේක සුවල්ප වශයෙන් තමයි ශාකයට ලබා දීලා ශාකයේ අලුතෙන් පැල දැමීම කියන ක්‍රියාවලිය උත්තේජනය කරන්නේ. ඒ වගේම සවස් කාලයේදී තමයි අපි මේ පොහොර එක යොදා ගැනීම කරන්න ඕනේ. බොහෝ දුරට සවස් කාලයේදී අපි ඇන්තූරියම් හෝ ඕකිඩ් වගාව සඳහා ජලය යොදා ගන්නේ නැහැ. ඒ නිසා සේදී යාමෙන් වළක්වා ගැනීමට අපිට පුළුවන්. ඒ වගේම වැසි කාලයේදී මේ දියර පොහොර එක යොදා ගැනීම සාර්ථක වෙන්නේ නැහැ.
අපි මේ දියරපෝරක යෙදීම කරන්න ඕනේ දවස් දෙකකට පාරක් මේ ආකාරයෙන් දවස් දෙකකට පාරක් සති කිහිපයක් අපිට යොදාගත්තට පස්සේ ඔයාලටම බලා ගන්න පුළුවන් නැවත අලුතෙන් පළ දැමීම උත්තේජන වෙලා තියෙන ආකාරය ඉතින් මේ ආකාරයෙන් පහසුවෙන්ම ඇන්තුරියන් හෝ ඕකිඩ් චාකවල අලුතෙන් පළ ලබා ගැනීමට අපිට පුළුවන් ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ වගේ මල් වගාව ගැන ගොඩක් වීඩියෝ plant technology youtube channel එකේ flowers කියන playlist එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම යටින් comment කරන්න තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න ඒත් එක්කම ඔයා තාමත් plant technology facebook page එක follow කරලා නැත්නම් දැන්ම follow කරන්න ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමුමු